මම අසේල සම්පත් ජාතික පාරිවිපරිමුණේ නායක අද ජාත්‍යන්තර මානවිකම් සංවිධාන සිවිල් සංවිධාන මේ සියලු දෙනා පොලිස් මුලස්ථානයකට ආවේ කාගිල් ස්පුට් සිටි ආයතනයේ හංවැල්ල ශාඛාවේ ඒ සේවක සේවිකාවන් විසින් කරන ලද කුරිරු පහර දීමට ඒ පාරිභෝගික කාන්තාවගේ අයිති ආරක්ෂා කිරීම සඳහා නිද්‍රාශීලීව ඉන්න නීතිය සුරකින ආයතන අවදි කරන්න Facebook එකේ පෝස්ට් එකක් දැම්මොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණකයකගේ එදත්ත ගියා බල්ලෙක් වගේ අරන් ආවා හරි පෞගි දවසට අපි දැක්කා මඩත් මේ වැඩේ වුණා. ඒතකොට දැන් පැවිසි අතරක් වෙනවා කාන්තාවක නිර්වත් කළ පාර දෙනවා. ඒතකොට මේ කට්ටියගේ ඇස් අඳ වෙලාද? එහෙම නැත්නම් කොමා වෙලාද? එහෙම නැත්නම් පුට්සිටියේ සල්ලි වලට නීති යට වෙලාද? කවද්ද පුට්සිටියේ පොලිස් බලතල දුන්නේ? මෙම ගහන්න. හරි. ඒතකොට ඒ අපි ගහපු මේ 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 සේවික සේවක මුත් කියන්නේ නැහැ. මොකද පුට්සිටියේ තනි ඒකාධිකාරයක් තියෙන අයින්සක ළමයිට මේක පරි නැහැ. මොකද ඒගොල්ලෝ දීපු මානසික පීඩන තමයි පුදහැරිය. මොකද කැෂියර් එකේ මුදල් මෙච්චර පමණ අඩුන පඩියෙන් කපනවා. යම් යම් රාක්ක බාරිය තියෙන ඒ ඒ ළමයින්ට. ඒ බයි බඩු කවුරු හරි අරන් ගියොත් මේ ළමගේ පඩිය කපනවා. හිටගෙන ඉන්න ඕන. ඒ වගේම කුණු වෙච්ච එළවලු කෑලි අයින් කළා වෙනම කට් ෆුඩ් කියලා මේක ලබා දෙනවා. වෙනම ඉතුරු සල්ලි සර් මැඩම් කියලා වචන දාලා ඉතුරු සල්ලි කාඩ් එක අරගන්නවා. මෙවැනි ජඩබඩ ත්‍රාඩ වැඩ කරන ආයතන තමයි පුට්සිටිය කියන්නේ. අද කුකුල් මස් මිල 1050යි මේ කන් වල. හැබැයි 1290යි පුට්සිටිය වල. එතකොට කොහොමද එම් වෙන්නේ? මේ එළවලු මිල වැඩි වෙලා අඩු වෙලා දිනන. ඒක අස්පගණ. ඉතින් මෙන්න මෙවැනි තත්ත්වයක් තුර තමයි මේ පාරිභෝග කාන්තාර පහර දෙන්නේ. එතකොට අපි අහන කොළඹ හතේ කාන්තා දිනේට එළියට බහින පොෂ් ඇන්ටිලා කෝ. අපි අහන පොෂ් ඇන්ටිලා කෝ කාන්තා දිනේට පහරට බහින සමස්ත කාන්තාවක් කාන්තාවකේ නිර්වත් කරනවා. කෝ කාන්තා සංවිධාන කෝ මේ රටේ. කෝ දේශපාලන පක්ෂික කෝ මේවද කතා කරනවා. කෙනෙකුම් නැ මේක් නැ මේලා. එනිසා අපි පොලිස්පත්තුමට අපි කියලා කරුණා කළා. පැය 12ක් කාලයක් දෙන්නම් අත්තරණු ගන්න ඕන. නීති ක්‍රියාත්මක කරන්න ඕන. මේ ගහපු අයනේ මේ කලමනාකාරීත්වය වහාම ගෙන්නලා ප්‍රශ්න කරන්න ඕන. ඒගොල්ලෝ දීපු උපදේශන තමයි අරෙන් පහරදීම කැටි කරන්නේ. එනිසා වහාම නීති ක්‍රියාත්මක වෙන්න ඕන. නැත්තම් පුට්සිටියේ සල්ලි වලට නීති යට වුණොත් හෙට හංවැල්ල පුට්සිටිය ඉස්සරහා අපි හිට ගන්නවා කියන එකත් මෙයාට මතක් කරනවා. ඒකම දැන් කිරිපිටි සම්බන්ධව යනවා මේ දවස්වල කතාවක්. කිරිපිටි බද්ද වැඩි කරලා කියලා. අපි මේ අත වක්කීමක් ඇද කියනවා සීනි බද්ද 125 න් අඩු කරා පාන් පිටවල බද්ද රුපියල් 45යි හැබැයි උදේට තියෙන පෝෂණීය කිරි වීදුරුවට ආනෙනි කිරි පිටි වලට රුපියල් 650 බද්දක් ගන්නවා ඊයේ ඉඳලා ඒ රුපියල් 650 බද්දත් එක තමයි 1000 ගන්න පිටි කිලෝක වැඩි වෙන්නේ පාන් පිටවල රුපියල් 45යි සීනි වල රුපියල් 25යි අනිකුත් සියලුම බද්ද අඩු කරලා දෙනවා ඇයි ආනෙනි කිරි පිටි වලට රුපියල් 650 බද්දක් ගහන්නේ ඇයි අපේ දරුවන්ට කිරි වීදුරුවක් බොන්න හොඳ නැද්ද ඇතිදැටි බිලි ඇතිදැ මේ තියෙන මිනිසු විතරයි මේක පුළුවා එනිසා කිරිපිටි බද්ද වහාම අඩු කරන්න ඕන කිරිපිටි බද්ද වහාම අඩු කරන්න බඩ විරිඟු අඩු කරනවා අරව අඩු කරනවා මේව අඩු කරනවා තමන්ගේ ගජ මිතුරන්ට බදු සාහන දෙනවා හැබැයි පොඩි දරුවයි කුස පුරව ගන්න උදේ පාන්දර ඇවිල්ලා වැට්ටනේ මිනිසුන්ගේ කුස පුරවන කිරි දෙකක් බොන්නවද තත්ත්වය උදා වෙන්නේ නැහැ කිරිපිටි වැඩි වෙලා එනිසා රුපියල් 650ක් බද්දක් ගන්න වක්කීමෙන් කියන්නේ 40 45 පාන් පිටි වලට
කිරිපිටි කිලෝ රුපියල් 600 වගේ වෙළඳ පොලේ ගන්න පුළුවන්. මේක තමයි ඇත්ත. ඒ නිසා පොලිස් පැත්තමයි අපි ඉල්ලනවා සාධාරණ පරීක්ෂණයක් පුට්සිරියේ පහර දීමට සිදු කරන්න. ඒ වෙනුවෙන් මානවිකම් සංවිධාන, සිවිල් සංවිධාන සියල්ල එකට හිටගෙන තිබෙනවා. ගෞරවනීය මාධ්‍ය මේ සම්බන්ධව ආවරණ ලබා දීලා එයට නීතිය ඇට නීතිය සාධාරණ ඉෂ්ට කරන්න කියලා අපි ගෞරවණීය ඉල්ලා සිටිනවා. 100,000 වරාය බද්ද වැඩි කරාට මේ කිරිපිටි බිල වැඩි කරන්නේ නැහැ කොහොමද? නැහැ කිරිපිටි බිල වැඩි කරන්නේ නැහැ. වරාය බද්ද වැඩි කරේ 100,000 න් වැඩි වෙනකොට කිලෝ එක රුපියල් 650ක් වැඩි වෙනවා. ඒ කුණුහරුපේ කියන්නේ නැන්නේ ඒගොල්ලෝ. අපි අහනවා පුළුවන් නම් කියන්න ආනෙනේ කිරිපිටි කිලෝ එක සම්පූර්ණ බද්ද කීයද කියලා. අන්නේ බද්ද අඩු කරලා නම් අර උදේ පාන්දර කහට කෝප්පේ ගන්න පොඩි දරුවට පෝෂණීය කිරි වීදුරක් බොන්න පුළුවා. පෝෂණීය කිරි වීදුරක්. දැන් දේශීය කිරිපිටි නම් වන්න කිව්වට දේශීය කිරිපිටිත් දැන් ඉල්ලුමට සැපිම දුන්නේ නැහැ. දැන් අත වනලා දේශීය කිරිපිටි දෙනවා. ඒකත් පිටින් ගේන බඩු තමයි කවලම් කරලා ගහන්නේ. එමනම් දේශීය කිරියක් වැඩි වෙන්න ඕන. ඒ මුකුත් නැ ගෙනාපු හරක් මැරිලා. කොහෙද දේශීය කිරි කර්මාන්ත නගර සිටිවන්නේ? හරි කෝටි දෙකක් ජනතාව ඉන්නවා කිරිපිටි බොන. හරිද? හෙට උපදින දරුවා කිරිපිටි බොන්නේ. වයසක වැඩි ජේෂ්ඨ පුරවැසියෝ කිරිපිටි බොන්නේ. අද බෙල්ලේ කහට කෝප්පේ. ඒ නිසා වෙළඳමෙත්තමන් කියන කරුණාගල ආනේනි කිරිපිටි වලට 600 ගානක බද්දක් තියෙනවා. ඊයේත් එක්ක ඊයේ ගහපු 110ත් එක්ක කරුණාගල මේ බද්ද අඩු කරන්න කිරිපිටි කිලෝ රුපියල් 600 ගන්න පුළුවන්. කිරිතේක රුපියල් 50ට බොන්න පුළුවන් වාතාවරණ උදා වෙනවා.
නැතුණොත් නෙමෙයි මේක අපි හෙලි කරලා අපි මුදල් අමාත්‍යාංශයට අදාළ තැන් වලට ගිහිල්ලා මේ පිළිබඳව සහන ගැන බලාපොරොත්තු වෙනවා ජනතාවට කිරිතයක බොන අයිතිය අපි අනිවාර්යෙන් අරන් දෙනවා මෙවැනි උණුසුම් පුවත් වීඩියෝ කාටත් කලින් දිනපතා දැනගන්න බෙල් සලකුණ ඔබ SL breaking subscribe කරන්න